ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේදී 1:1ක් තවත් +1ක් සමග හෝමාරු වෙන අනුපාතයේ මහ බැංකුව හෝ මූල්‍ය අධිකාරිය තීරණය කරනවා. ලංකාව 1950 1968 කාලයේදී මෙම විනිමය අනුපාතික ක්‍රමය අනුගමනය කළා. එම විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකා රුපියල ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගියා. යම් කිසි රටකට කිසිදු අවහිරතාවකින් තොරව ආනයන වේදම් පියවීම සඳහා ප්‍රමාණවත් තරම් විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිනම් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය වඩාත් සුදුසුයි. 1950 දශකයේ අප රටේ එවැනි තත්ත්වයක් තිබුණු නිසා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය අනුගමනය කිරීමට හැකි වුණා. එමගින් රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකින් පවත්වාගෙන යාමට හැකි වූ අතර විශේෂයෙන්ම 1950 දශකයේදී ශ්‍රී ලංකාවට අපනයන හරහා සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණා. එම නිසා අප රටේ ස්ටර්ලින් පවුම් වෙනි ශක්තිමත් මුදල් ඒකකයක් සමග දිගු කාලීනව විනිමය මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා. 1960 දශකයේ මැදභාගයේ වන විට අප රට තුල ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ එවකට බලයට පත්වුණු ආණ්ඩු අපනයන ප්‍රවර්ධනීය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සඳහා ප්‍රමුඛතාව ලබා නොතිබීම නිසායි.